ගත්. අපි ළඟ තියෙනවා අපි නිතර වහන වට්ටෝරුවක්. ඒකට අපි කියනවා දසපංගුව කියලා. සමහර තැන්වල කියනවා පස්පංගුව කියලා. හරි. මේ තියෙන දසපංගුව කියන්නේ බලන්න මේ මොකද්ද මේ දසපංගුව කියන්නේ? මේක අපි හදලා තියෙන්නේ සෙවණකල සුවිශේෂී දසපංගුව කියලා. ඔව් මේක බොහොම වටිනා ඖෂධයක් මේක අද බොල බෙලඳපොළේ විශාල විදියට ඉල්ලනවා මේ දවස්වල නම් ප්‍රකට 10,000 ඉල්ලන්නේ එක කඩවලට ඉතින් අපිට එහෙම දෙන්න නැහැ අපි මේක ටික ටික බෙදා හදනවා හැමෝටම මේක යන්න ඕන නිසා මොකද මේ අවස්ථාවේ උණ කැස්ස සෙම හතිය සියල්ලටම මේක බොහොම වටිනවා මේ කසායට අපිට සුදු ලුණු විතරයි අපි දාලා නැත්තේ මේකට සුදු ලුණු දාන්න ඕන මේ කසාය පැකට්ටයක් අරගෙන හොදලා වතුර කාලා ලටක් කාලට හිඳලා සුදු ලුණු ටිකක් දාලා ආම ඔස්වාසෙම හතිය කැස්ස උන ඇඟපත වේදනාව වෙනාලු ආසිත සියලු රෝගවලට බොහොම වටිනා බේතක් ඕකේ පැපිලිය ඉඟුරු කොත්තමල්ලි වැල්මි ආඩතෝඩ එලබතුමුල් තීන් අරත්තල් සියල්ලම ඕකේ අඩංගු කරලා අපි හදපු සුවිශේෂී දසපංගුව ඕක බොහොම වටිනා බේතක් ඕක මේ අවස්ථාවේ මේ අර පෙරුම් කයන් හොන වගේ තමයි කට්ටිය ඔක ඉල්ලන්නේ අපි. ඔක බොහොම උද මේතා. හරි. එතකොට මේ වගේ දසපංගුවක් නිතරම බොන්න හොඳයිද? ඇත්තෙන්ම අර හෙම්බිරිස්සාව, සෙම්ම කැස්ස නිතර සෙම් රෝගනේ අපේ වැඩි. ඔව්. ඉතින් ඒ වෙලාවට ඔය පංගුව ඔයින් ටිකක් තම්බලා නිවුනට පස්සේ මී පැටි පොඩ්ඩක් දාලා බොනවා නම් හොඳයි. මේ දවස්වල නම් ඔකට සුදු ලුණු දාලා බොනවා නම් විශිෂ්ට ගුණයක් එනවා. ඔව්. ඔකේ මොකද සුදු ලුණු අපි අඩංගු කරලා නැහැ. ඔය එතකොට මේක අපිට පුළුවන් නිකන් උදේ හවස තේ බොනවා වගේ බොන්න බොහොම හොඳයි. ඕක බොනවා නම් කොච්චර හොඳද අපේක. තුන් දොස්ම සමනය වෙනවානේ. එතකොට අපිට තේ වෙනුවට මේක බොන්න පුළුවන්ද? බොන්න පුළුවන්. දැන් මේ දවස්වල ගොඩක් බොන්නේ තේ නෙමෙයි කට්ටිය. ඉඟුරු කොත්තමල්ලි පැපිලිය තම්බල. ආ එහෙම. ඔව්. ඉතින් ගොඩක් කට්ටිය ඕක පාවිච්චි කරන ඕක ටිකක් තරයි. තරගම්මිලිස් එහෙම කියනවා. හොඳට කැපිලා සෙන් කැපිලා. ඕම ඕම වටින ඖෂධයක් ඕක දසපංගුව. හොඳයි. අපි උත්සාහ කරලා බලන්න ඕනේ. දසපංගුව ඊට පස්සේ ඔව් අපි ඇත්තටම කියනවනම් අපි තේ බොන එක නවත්තන්න තියෙන්නේ බොහොම කාලයක් ඉඳලා අපි කිරිපිටි බොන්නේ නැහැ බොහොම කාලයක් ඉඳලා ඔව් හනවරාමල් බෙලිමල් අපි බොන්නේ ඉඟුරු කොත්තමල්ලි පැපිලිය ඒ වගේ දේශීය ඖෂධ බොනවා නම් බොහොම වටිනවා ඒක තමයි අපි තම්බලා විතරම බොන්නේ අපි බොන්නේ නැහැ ඒකට විශේෂ හේතුවක් තියෙනවා අපි කැමති අපේ පාරම්පරික අපේ සීයලා තාත්තලා අත්තලා මුත්තලා බීපු දේවල් බොන්න ඔව් අපි කැමති නැහැ වෙනත් කවුරුත් දැනලා දෙන දේවල් අපි බොන්න. ඔව්. මොකද අපේ රටේ අපිට බොන්න දේවල් තිබ්බා. තියෙනවා. ඒ කාලේ බිව්වේ ඒවනේ. අපි කැමති අපේ પરම්පරාව. ඒ කාලේ එකනේ එච්චර නිරෝගී පිරිසක් හිටියේ. අද බෝ නොවන රෝග සාල විශේෂයට වැඩි වෙලා හැම ගෙදරකම බෝ නොවන රෝග තමයි තියෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි ඔය අපේ අපි අතීතයට ආපහු යන්න වෙනවා. ඒ සියලු දාහාර සියලු වර්ග අපි ආයි පාවිච්චි කරන්න ඕනේ. ඔය අනිත් එක දැන් අපේ රටේ මේ වැනේ ඖෂධ වර්ග රාශියක් තියෙද්දි අපේ ඖෂධ වර්ග පිට රටින් ගේන එක ඒක තමයි ඉතින් කියන්නේ. දැන් අද කොච්චර ප්‍රතිකරල් දීලා දැන් මිනිසුන්ට හැමගේ දරකම කූපක් පොත වගේ පොතක් කාඩ් එකක් තියෙනවා. හැම කෙනෙක්ම අද බොන වෙන රෝග මාත්‍ය මේ හන්දි රෝග පවා වැඩි නේ. හැම කෙනෙක්ගේම හන්දි තිබිලා හන්දි කැක්කුම් හැදිලා ඒ බොහෝ වෙන හැම දෙයක්ම එහෙම එක්ක දිග වැඩියාව එක්ක වකුගඩු රෝගය එක්ක අම්ල පිත්තේ එක්ක පිළිකා මදසරු බව ඒ වගේ බොහෝ නොවන රෝග විශාල ප්‍රමාණයක් දැන් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒවට අපේ සිංහල ආයුර්වේද ඖෂධ තමයි විශාල වශයෙන් ප්‍රයෝජනවත් වෙන්නේ. හොඳයි එහෙනම් අපි අපේ අවධානය නැවතත් යොමු කරන්න ඕනේ අලුත් විෂයක් සම්බන්ධව. ඒ තමයි අපේ දේවල් වලින් පෝෂණය වෙන්න, අපේ දේවල් වලින් ශක්තිමත් වෙන්න, අපේ දේවල් වලින් ඥානවන්ත වෙන්න ඕනේ. අපි මෙච්චර කල් කරලා තියෙන වෙන දෙයක් පිට රටින් එන දේවල් වලින් ඥානවන්ත වෙන්න එහෙම අවශ්‍ය නැහැ. නිදහස ඉදිරියට යන්න අපිට අවශ්‍ය දෙයක් තමයි අපේ දේවල් පරිහරණය කිරීම. එහෙම තමයි අවුරුදු මේ ශිෂ්ටාචාරය ආරම්භ වූ කාලයේ සිටම හැමදාම උනේ ඒ ප්‍රදේශවල තියෙන ඖෂධ ආහාර ප්‍රයෝජනට ගැනීම. අපේ පැරණි ගෙවල් වල හැම ගෙදරකම තියුනේ ඖෂධ ගස්, ඖෂධ වල. ඒගොල්ලෝ අත්‍යවිදලා තමයි ඒ අවශ්‍ය ඖෂධ ටික කැම්පස් අපේ ගත්තේ. ඉතින් අද ඒව නැහැ, මල් ගස් ඉදලා පරිසරය විනාශ කරලා වස විස ගන්න. පොළොවේ සපූර්ණ දැන් විස තියෙන්නේ, වතුර හැම දෙයක්ම ආද විස වෙලා. ඉතින් ගොඩාක් ප්‍රශ්න ගොඩක් තියෙන්නේ දැන්. ඔය ඇත්තටම කියනවා නම් අපි දැන් අපේ මිනිස්සු තාම ගස් හිටවනවා.
හැබැයි හිටවන ගස් වලින් බොහෝමයක් අලංකාරයේ හේතුව. ඔව්. ඒක නෙමෙයිනේ. يعني ගොඩක් අය දැන් කැමති ඕනමන්ටල් ප්ලාන්ට්ස් හිටවන්න. තමන්ට කැමති ඖෂධ ගහක් හිටව ගන්න නැතුව. මම මේ ඉඳලත් එකම මේ ගස් මොකක් කරන්නේ මම ඖෂධ ගත්තම මේ දවස් වල වැඩියෙන් ඉඳන්නේ මී ගස්. අපිට දිවා රාත්‍රි ඔක්සිජන් හම්බෙන්නේ මී ගහේ. රජ කාලේ මී ගස් බොහෝ ප්‍රක ගත්තා. මී ගහ කපන්නත් තහනම් රජ කාලේ කැපුවොත් මරදඬු වෙතිනු. ඔව්. ඉතින් ඒක නිසා මේ ඖෂධ වර්ග පුළුවන් තරම් අපිට කාඩක් දිනවා මේ